අපිහි නං නැවත පටන්ගන්නමු නවත නතර කරපු තැන අලුත් පවරක් ැයි ඔයාට හොඳට දෙකල පුරුදු ්‍රස්ථාර ඇති නැව මිල පාලනි අපි අවසන් කළේ ඕන පූර්ණ ගෙවීම ෆින්සිේම සිි මොකදන අන්තිමීට මුදල් දුන්නා නිෂ්පාදකයාග ඇතට. කාහෙන්ද රජයට ඒ මුදල් ආණ්ඩුවට කොහන්දී සල්ලි. මහා ජනතාවගේ බදු මුදල් වලින්ම තමයි මේ මහ ජනතාවගේම තවත් කොටසකට මේ මුදල කලා යන්න ඉ සැලැස්වේ මේක දෙන්නම සතුටෝනා කවුරු කවුරද දෙන්නා ගනවා දෙනවා දෙදෙනම ඇයි පාරිබෝයි කතරික්තයත් වැඩි වුණ නිෂ්පාදන අතික්්‍යයත් වැඩි වුණා හැබැයි. ඒ දෙන්නගේ අතරිික්තය වැඩි කරන්න. රජී විශාල වීදමක් දැරුව එයින් සැලකීතු පංගුවක්. පාරිභූවිකඇටයි නිෂ්පාදකෑටයි දෙන්නගේ අතරික්ත වලට ආර්ථික අතරික්තර එක තුුණ ආර්ථිකතරික්තේ වැඩි වඋුණා තමන් නමුත්. පොඩි ප්‍රශ්නයක් හිටියම තමා කෝමුණක් නේද. රජී දැරූ යදමින් කොටසත් සමාජයට අහිමි වුණ හැබැයි ඉතින් දෙට සාපීක්ෂ දැනුනා අ අධි සැපිවම් මිලදිිගත්්දිීද වඩා. ඒ උදාාරණය තුර අධි සැපියුම් මිලට ගන්න රජිය දරූ විදමේදී විශාල කොටසක් ඩෙඩ්බේට් ලොස් හැවයි ඊට සාපේක්ෂෝ අපි දැකපුූ අවසාන දාාරණෙදේ ඩෙඩඩේට ොස් කඩුයි පොඩ මතත් කරම පියේවරෙන් පේවට මේ ගලාාගයන්නේ. නවත්තු තැනින් විස්සරට යනවා කියන්නේ. ෆොඩ්ඩක් ආපසරකිල් ෙමුූ අපේ ක්‍රමයකයි පුරුදු පිළිවෙත දැන් බලාගනින් නඳින්ද දෙයක් නෑ. තකිරීමක් මෙන්න අපි සමතුලිතය එන්න සමතුලිත මිල සහ ප්‍රමාණය. තැන් සාරංසයක් අවු මිලත් මියම කළ සැපවුම ප්‍රසාාරණය වුණනා මෙන්න මිම හිතේ ඇඳෙන්න්න ඕන සීරුදේවල් අදි සැපියවුම් තත්ත්වයක් නිර්වාණය වුුණා මෙන්න මී පරතරී තුළ අදි සැපියවුමක් නිර්මාණය වුණා අදිි සැපියුම ඇැග ගැනුම්කරු සොයාස්ොයා පැමිණයා විකුරුම්කරු ගැනුම්කරු දුන්න අයාම් කිසි යෝජනාවක් අපි මෙන්න මේ මිලට තමයි ඔයාගේ බඩුත්තොගේම මිලදී ගන්න කියලා. දැන් මෙන්න වෙරඳපල මිල මෙන්න අවමමිල එකක රූපසටන් අධද්දිම වාට යොදාගන්න එකේ උපක්‍රම ඇහැට වෙනස් වෙනස් විදිර පේන්න. ඒනි අවසානයේ මේ රජයේ සාහතික මිල සා මේ ගැනුම් කවරු ගෙවනමිල ඒකයි අර වෙනද පල මිලකිලා කලින් කිව්වේ මේ දෙකාතර පරතරයක් ඔයා දැක්කා. ඒ පරතරේ තමා රජය වියදම් කරේ. ඕන පූර්ණ ගෙවීම ඩෙෆිෂන්සි පේමට් සිිස්ටන් කියලා මෙන්න මේ වගේ කොටසක් රජය. දැරුවා වියදම. ඔන්න රජයේ දැරූ වියදම මන්දල වශයනුයි ම රූප සටහන අදන්න අපි කොතරම් රප සටා ඇන්ද නේද. මෙන්න රජිය දැරු වියදම දැන් ඔයාගේ මනසේ ඇඳෙන්න්න ඕන ක්ෂණිකව ඔය වියදමින් පාරිබෝයික අතරික්තයට එකතු වුණ මෙන්න මේ කොටස සනීපයි පාරිභෝයිකට නිෂ්පාතරික්තෙරක තුරා වන්නම කොටස මෙන්න ඩෙඩවේට ලෝ පෙල්ලො රජී දැරූදමින් මෙිච්චර කොටසක්මිච්චර කොටසක් කියන්නේ මම් පෙන්න්නක අක්ෂරයක් යොදලා සංකේතියක් යොද මේ මතුපිට පේනවරණයක් යොදාගෙන ඉන්න මතුපිට පේනවරණයක් යොදාගම්මුවකි. උන්න ෝව දීවල් හොඳට හිතේ ඇඳලා තියෙන්න ඕන අන්න සුබසාධන පාඩුව. ඉති මේක හැමතිස්සෙම ඉංග්‍රීසි පුත්පත්තුල තියෙන්නේ ඩෙඩවෙයි ලොස්. ඇතැම් තැනක ඩෙඩවෙේ කොස්ට් කියලත් කියනවා. සිංහල බාසාාවෙන් අපිට මුලගැහෙන අපි කියවන පොත්පත් සංඟරා විවිධ තැන්වොල විද ප්‍රකාශවල මේ සඳහා එක එක වචන තියෙනවා. අධ බදුබර ආර්ථික අතරිික්තය අහිමවීම සුබසාධින පාඩුව ඔය මුුණනවලීවත් හැමතැනෙන ඔයා මේ ඉංග්‍රීසි අකරතුන ලියන්න්න අමත කරන්නෙවා ඉතකටවා සිංහලල්ලීද වචන. මොකක් වනත් ඔයාට දිවැරදි ලකුණු ලැබෙනවා ගුරුතුමා පිළිතුරු පරීක්ෂක පත් පරක්ෂකතුව තුමිය දන්නවා ශික්ෂ්‍ය දන්නෝ ඇගේ දැනුුවර ලකුණු ලැබෙනවා. අපිහෙනං ඔන්න කලින් අවස්ථා වී අවසන් කරපු කරුණුකාරණා නැවත සංශිත්වූ මතක් කරලා අලුත්ගමන යමු මොනවද පිට මේ අලුත්ගමනෙදී කියන්නේ. ොක් ලාකට පස්සේ පීවර ගානුට පස්ස අප නැවත ලැබෙනවා පරිච්චියද පිටන් දැක් ලේසී කියවමු ඔක්කොම කරුණු දැනගනයි දැන්ම සීරුදීවල් අපි විශස්ලේෂණය කරන්නේ. හොඳයි මගේ එක්ක විශ්ලේෂණය කරමු. පොඩ්ඩක් සීරුමාරු කරගම නේද. හොඳටවැෑට මේක දර්ශනයවෙන්න තලයකටගේම් හරි හොඳයි අවම මිල පාලනේ අපි මාතරුකාව තවම. ච්චර මහන්සිරින් නොනොද උගන්නන්න කොච්චර උනන්දුවෙන් ආගෙන ඉන්න වෝද මේවා දැනගන්න දැන්න ඉගෙනගන්න හොඳයි කියවුම් හිමින් හිම. මේ සටහන් ගින්නවගන්න මේ ආකාරම තවත් විස්තරාත්මනක පF වැට ගන්න පාසුකම්තියනවා පලවෙන් නිපුනතාවට ගත්ත නේද පිටුව එක සේගානක් තිබුණන දෙවෙන්න නිිනතාවට හමයි. දැන්ම තුන්වෙනි නිපනතාව. පලවිෙන් ඒකකේද දෙවන ඒකේ තුංවෙනි ඒ එකකේ හරි. ඇැතුවගේ පස්සනි පාඩම තවතියීම මල ස්ථායි කරනය කියල කොටසකුත් ඉට පස්සේි පුලපුලා බලාසිටින විභාග ප්‍රශ්න සාකච්ඡා කරන අධීර ඉක්මනනිම ලැබෙනවා අවුරු දාායක ප්‍රශ්න සාකච්චා කරනවා ඒ සමග ඉලක්ක ප්‍රශ්නත් අප එකතු කරනවා මේ පාඩමේදී බලමු. ඕනම සිද්ධියක ප්‍රතික්‍රිය ාවක්තිීරුණු සෑම ක්‍රියාවකෝ ප්‍රතික්වියාව අපිට මෙතන තියෙන්නේ ප්‍රතිවිපාක පිළිබඳ අධ්‍යනයක්. දැ නිරීක්ෂණය කරන්න තියෙන්නවාට. අවම මිලපාලනී හීතුවයෙන් හටගන්නා ආර්ථික ප්‍රතිවිපාක. ඒ අපි වෙනම සෙක්බන්ට ඇක් ැට කතා කරන්නේ. ඉතා විශාල පරිෂයක් අපි මේ පාඩ මිගනගත්ත විභාගකි මේ ප්‍රශ්නාව නැත්තං ඒ ආර්ථික විද්‍යා ප්‍රශ්නපත්තරින් නෙවෙයි. නි්චිතව බල. අදි සැපියුම් තත්ත්වයක් නිර්මාණය වෙනවා ආය ඇඳල පෙන්න්නන්නේ ඇැෙන් දැන් ඇඳල ඇඳල දෙකල ඇදිල ඔක්කෝවතයේ ඇඳල ප්‍රස්ථාර් සූප සටහන්. නිශ්චිතවම අවු මිලපාලනයක් නිසා කවර තත්වයක් තුළ හෝ වේවා අදිි සැපියම් තත්ත්වයක් නිර්මාණි වෙනවා මයි. ඒක විරුද පලි යම් නොගැලපීමක් සමතුලිතයේ බිඳ වැටීමක්නේ. අතරිත්ත තුක සමුච්චනය වීම ඔන්න සිංහලෙන් හොඳ ලස්සන හර බර වචනයක් සරුසාර වචනයක් ආවාපිට සමුච්චනය බලන්න මේ වචන තක සමුච්චනය අපි ඉටතින හැටිය ලියීම එක මත එකම එක වෙනවා කලින් ඉන්නයෝක හෙත් මතක් කරනවා අප. ක් නිතර නිතර යොදාගන්න නැති යෙදුවක්නේ තොගමත තුග එකතු වෙනවා මේ සමුච්චනය කියන වචනතියන්නේ වෙනස හැමතිස්සම සමුච්චනය කිවොත් එක වැඩිවීම පැත්තක් තමයි අපි බෝදුරට එකින් අදහස් කරන්න. ොග එකතු වෙනවා එකතු වෙනවා කිය එක තමයි සමුච්චනය වෙනවා අතෙක්ට තුග. එක තුග රැස්වීම සමුච්චනය වීම ඉහෙම අතරිත්ත තුග සමුච්චනය වනාම එකතු උනාම එක අඩු කරගන්න එක ඉවත් කරගැනීම වෙනුවෙන් යම් ක්‍රියා මාර්ගවලට අවතීරණය වීමකට සිද්ධ වෙනවා එක ලීසිනේ තු වැඩි වඋනාම ට මතර මතුරල ජප කරලත් තුොගේ ඒවත් කරන්න බෑ. ඒකට ප්‍රායක විෂණමත්යන්නට ඕනේ වඩා වැදගත් විදියට ආර්ථික විද්‍යාත්මක න්‍යායන් භාවිතයට ගන්න වෙනවා. විශේෂ ගැටවලට මුහල දෙන්න සිද්ධ වෙනවා ගැටුවලට මහුණ සිද සිදදිිනිෙන තමයි. අපිට හැමදාම තිනත් දැකීම. ටලු විශෂඳකම් එහම අපිගමන යන්න ජීවිත හැමතැනකදීම.වෙළඳන් පාලනමල හුදෙක් නාමිකමිලක් වශයෙන් පවත්වා ගනිමිගේ නමට තිේවා පාලනමල. සමතුලිත මිලට වඩා ඉහර මලක් රජයේ නියම කරපු හම අධිසැපියුම වශයෙන් තුග සමුච්චිනය වෙන නිසා වෙෙන්ද ගොඩක් කිලාවටක නමටඒමිල තිබුනට ඊට වඩා වෙනස් විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ අදි සැපියුම ඇතිවීම වලක්වාගන්නට බෝම අහිංසක උත්සාහයන්ගේ නිරත වෙනවා. බලමු මොනවද වෙන්න කියලා. නීතින් පලායාමට තැක්කිරීම අහිංස උත්සාය නීතිීන් පලායාමට තැක්කිරීම. නීතිීම් පලාට තැවීම අහිසක ුසාහයක වෙන්න කවෝ. හම කිව්වේ වෙළදාමක් කරගන හිටිය සබතුලිතයක් තිබුණ ඔය ලදදීන් සතතුට වෙලා මේ ගණදිනුව කරගන යද්දී රජය වැඩිහුදක් කරන්න. නිෂ්පාදකට මේ අසාධාරණයයක්කය වෙන්න කියල හැකිිච්චි නිසා. ඉල මිලක් යෝජනා කරා නීතියෙන්. ඒ නීතිෙන් එයාට වඩා වැඩි සානයක් පාසුවක් දෙන්න රජිය බලාපොරොත්තුුුණා වනත් පාරිභෝවිකයා පොඩ්ඩක් දරුණුවට හිටිය ඉල්ලුවම සංකෝචනය වනාා ඉනිසාත් තොක සමුචනය වීමේ ප්‍රවණතාරයේදී නීතයෙන් පලායනට අහිංසක උත්සාහයකදෙනවා නීති විරෝධී විදියට අයිංස නීති විරෝධී වැඩා හොඳයි දෙැම් මොකදද වෙන්නේ ඒ එකක් නියමිත පාලන මිල නමට විතරත් තියාගෙන. විලෙන්දුු ඊට වඩා වෙනස් වෙනස් මිලගනන් යටති නිත්‍යානුකූල මිලට වඩා අඩු මිලකට විකුණන්න උත්සා කරන්න පුළුවන් ඒක දෙයක්. හොඳයි ඒක මිඳින් වෙනින් කත්වයක් බලන්න තව අ ඉහල මිල යටතිේ වැඩි වාසියක් වැඩි අලවියක් ලබායිත්තුවයක් බලාපපුරොත්තුවයෙන්. වැඩිවැඩෙන් නිෂ්පාදනයට නැමරුවීමේ ප්‍රවණතායෙකුත් තියෙනවා. එතර ප්‍රමාණය ඉක්මව ආයෝජනයක් අධි ආයෝජන තත්ත්වයක් කටතුළ නිර්මාණය වෙන්න පුළුව. අධආයෝජන තත්ත්වයක්. ඒ කැනදැන් පාලන මිලයටටතිී හොඳ මිලක් ලැබෙන්න්න ගත්ත. නිෂ්පාදකෝ පෙළබෙනවා සානුබල අි ප්‍රේරණේ. ිවැඩ නිපදවල වැඩි වැඩියෙන් ආදාදයමි පේල වැඩි වැඩියෙන් ලාබුපයන්න වැඩි වැඩියෙන් ආයෝජනය කරන්න යන්න පුළුවන්. මීක තත්ත්වය පාලන්න මිල නාමික මිලක් වශයේන්තියාගෙන නීති විරෝධී අඩුි ගනගොලි කරන්න පුළුවන්. සමරක්ලාට මේකින් ලැබච්චි පෙළඹවීමත් එක්ක වැඩි වැඩියෙන් ආයෝජනය කරන්න පුළුවන්. ඒ කවරතත්ත්වයක් තුළඋනත් ඔයාට දැකපු අදදකීම් තමයි. වාඩලමු අදෙකීම් පුළවාට මතකායි. ආර්ථික අතරික්තයට කිසි අම් ආකාරයක අහිතකර බලපෑම සිද්ධ උනාමයි.මවතමයි ප්‍රතිපාක මූලික වශයෙන් අපි හොඳන ගන්න අව මිලපාන්නික. දැන්ය හොඳ ප්‍රතිවිපාක නමේ. ඒ හැම දෙයක්ම අපට පේනවා ය තරමත් ඒ ප්‍රතිවිපාක. අහි ආර්ථිකතරික්තයට යම් අහිතර අහිමිව සුබසාධන පාඩු නාමික නමට මිලතියාගෙන විකෘති විිලගනන්වලට විකුරනව සමතුලිතය බිඳ වැැටිලා අධිකහායෝජනිකර යන්න පුළුවන් එවි තරක්ද නැවතත් ඒටක සාකච්ඡා කරගෙන අපඔයන් හොදනව මතකරතියෙන් ඕන දෙවිනිවතාවරත් ඒකම ප්‍රදර්ශනය කරන්නේ ඔයාට විභාග ප්‍රස්ථාර අඳින්න එන්නවා. දැන් අඳින්න පුළුවන්. ඉලක්කං හදන්න වෙනවා. හදන්න පුළුවන්. අර වගෝ පුරෝබ විදියට සංකේතෝලින් හදුුරාගත්තු පනනිවිඩේ හොඳින් සන්නවීධනය කරන්න වෙනවා පිරිිතුර තුළ ඒ විතරක්ද ආන ප්‍රශ්ණිට මේ වගේ වක කණ්වලින් පොෙන් පොයි එකට ලස්සන කරුණු දිරිපත් කරන්න වෙනවා. එමනං. ඒ අවු මිල පාලන්නේ නිසා හට ගන්න ආර්ථික්‍රවවිපාගක ඇතුළේ නැමතත් පාඩන් හිටන්නබයි මතක් කරන්නේ. අතරික්තතුක සමුච්චනය වෙනවා. ඒ අතරික්තුක ඉවත් කරගන්න විශේෂ ගැටලුවට මුහුදින් සිද්ධ වෙනෝද එකකිනික සාකච්චා කරන්නේ යන්නේ. පාලන මිල නාමික මිලක් වශයෙන් වෙළඳුන් පවත්තවන්න උත්සා කරනවා. ඇතැම්මයි මිකින් උත්සේජිනලා අද අවජින තත්තුවයක් නිර්මාණය කරගන්නවා කොයි පීවර තුළ වුණත් ආර්ථික අතරික්ත්තයට. යම් අහිත කර බලපෑම් ඇතිවෙනවා. ඒදේ කියවල අපි නැමතක් අප යමු ඉදිරියට මේ දේවල් හොඳින් මතක දෙයාන් මම එකක උපක්‍රම පවිච්චි කරමින් ඔයාගේ ඇහැට හොඳට පින්තූරයක් මේච්චක් එදිට සලස්සන්නේ බලන්න කොයි තරන් අපට පහසුකම් උපක්‍රම යොදාගන්න පුළුවන්ද මේ වෙඩිකාවතුල ඒ සියලුදේ උපරිමෙන්ම ප්‍රයෝජනයටක. රට ඉළඟ ස්ලයිඩ්ිට දැන්ස් ලයි් එකක යන්නමක ඔන්න අයාාව පයාලුව ප්‍රස්ථාර දැන් අර කීපු කරුණු කාරණාව එක එකක් විද්‍යාත්මක විස්තර කරන්නයි යන්න ආර්ථික විද්‍යාත්මකෝ පේනන දෝම ආරයි අව මින පාල දැ කීපු පලවිඩි කාරණාව මෙන්න බලන්න පලමිී කාරණාව පිකිව්වා අදි සැපියුම් තත්වයක් නිර්මාණය වෙනවා අතරික්තතුක සමුච්චිනය වෙනවා ඒ ගැනයි දැම්ම කතා කරන්න ය හොඳින් මාතෘකාව බලන්න ඒ තුළ කියවන්න යනදී හොඳින් අවබෝධ කරගන්න ඉතා පහසුුව මෙන්න සමතුලිත මිල මෙන්න පාලනමිල අවශ්‍ය ූලි කැඳීින් විරයි. මෙන සැපවුම ප්‍රසාරණය වනු හැටිය මෙ නිර්ලුම සංකෝචනය වෙච්චි හැටි මෙ අධි සැපියවුම තත්වයක් නිර්මාණය හැටි මෙන්න ඒ අධි සැපවුම තුළ අතරික්ත තොග සමුච්චනය වෙන විදිිය ඔන්න ගැටලූ දැන් අඳුරගත්ත නැම් පාඩම නැවත පීවරින් පිියරමතක් කිරක් ඔන්න මිච්චරත්හොක දැන් විකිරන්නේ ගබඩාවල ගොඩ ගැෙන. ඒට පිළිීමක් වශයෙන් තමයි එක්කො මේ අද සැපය මරජයේ මිලදේගත්තේ ඒම නැත්තන් ඌනපූර්ණ මිරදී ගැනීමට එහාගිය ඌන පූර්ණ ගෙවීමකට ග ඕනපූර්ණ ගෙවීමකට ගිය ඒ බල ඒ මොනොත් අපට මෙන්න මේ කොටස් අයින් කරන්න නවා ටික තම ඕනපූර්ණ ගවීම මතකයින්න සාරංශය ඊීලඟට ශේෂ ගැටුවට හුණ දෙන්න සිද්ධ වෙනවා ඒ අධි සැපියුම් මිලට ගැනීම නිසා රජය විශාල වීදමක් දරනවා ඒ විශාල වියදම තුවර මෙන්න මේ ආකාරයේ ආර්ථිකතරිත්්‍යයක් අහිමිවීමක් සුභසාධන පාඩුවක් අනවශ්‍ය වීදමක් දරන්න සිද්ධ වෙනවා ඕ ඒක පැත්තකි. නැ මෙන මේ විදිහට කලින්ට සාපේක්ෂ ඕනපූර්ණ ගවීමකදේ මේ ද සැප මිද ගත්තුත් වෙච්ච දධ මේ පිවරින්ිි රංශය වෙන මේ වගේ ඕනපූර්ණ ගිවීමකද යම් ආකාරයක අහිමිවීමක් සුබසාධන පාඩුවක් සිද්ධ වෙනවා. මේ අපි කතාන්න කොරපු දත්වයක් අධි ආයෝචනය ඒකන වචනය තේරුම්ගන්න උදව්වක්හරේදවාම ප්‍රස්ථාර බෙන්න්න. ඔයාට ඒම රච්නාවගේ ලියන්න ප්‍රස්ථාරෙන් ප්‍රස්ථායට උත්තරේ ලියන්න වනවේ නැවභාගද. මං මෙතනනිත් උපක්‍රමය පාචිගන්න ඒම පීවට ගනාව දැක්කයිෙන් පස්සර කරුටක අට මතකායි නවතම ට පස අත්තෙන්ට එක්කිිලකීමන මෙන්න ප්‍රශ්යක් න මේ විදිර ලියන්නනෝ මේ කනුන්ට එක එක පොයින්ෆෝමෙන් ලියන්න්න ඕන ලකුණු පාග ප්‍රශ්නයක් පිරිතුර ලකුල් ලැබෙන හරි අදියෝජන තත්වයක් නිමාණව කියල නොක කියන්නේ අදි සැපියුම් තත්ත්වයක් ඇතිවෙන්න බලපාන සැපියුමේ ප්‍රසාරණය ඉන්න බලන්න හිමි සී. ඉහ මිලක්කරා රජය විරඳවුම තල්ලු කරපු හම සමතුලිතු මිල්ට වඩා වැඩිමිලක් අවම්මිල වශයෙන් රජය සඳහන් කරපු හම ඒක වාසය ගන්න සැපියුම්කරු සැපියම්වක්්‍රීදිගේ ගමන්ගන්න සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් සැපියුම් ප්‍රසාරණයක් වෙනුවෙන් අන්න අධආයෝජින් තත්ත්වයක් නිර්මාණය එතනේ නැවත නැවතත් කියන්නේ අ අදී සැපියුම් තත්ත්වයක් ඇති වෙනවා කියලා කීපක පතමා අද සැපයුමක් නිර්මාණය ව අද සැපියුමත්තමයි අපි මෙතන මේ අ ආයෝජනය කියලා කියන්නේ අද ආයෝජනය තුළින් සැපියුම් ප්‍රසාරණය තුළින් ඇති වෙනවා අදී සැපියුම් තත්ත්්‍රයක් අද ආයෝජන තත්ත්්‍රයක් නිර්මාණය වීමන්න වෙති ඕකයි ඔලොට ගන්නුව නැතුවලකු වෙනම රචනයක් ලියන්න සිද්ධියක් නෙමේ අදි ආයෝජනය තුළින් අධි සැපියුම් තත්්‍රයක් නිර්මාණය වෙනවා උදයි හැට ැදන හොට පින්තූරේ ඉස්ක්‍රීන් ෂෝට් ගත්ත කමකුත් නෑ නැවතම අලහන්නක් පුළවා හරි හොඳයි. අපියන් ඉනම් තැම්පුොඩක් ව තින යි ටික්මටයනවානනිද ඉගන ගත්තරය මතත් කිරීමක් විතන වෙන්න.ට පස්සේ තියෙනවා අපිට පැෑල් බැඳගන්න මනව ඉගගන්න කරර්නුටි. දැ ආර්ය කතරරිෙක්තර ඇතුවන අහිතකර බලපෑව නැමතත් අවස්ථාධයකදී කියර දෙෙනවා. මෙන්න බලපෑම ඇතිවන්න පුළුවන් එක මෝස්තරයා.වෙන්න මෙවැනි සුබසාධන පාඩුවක් අදිි සැපියම් ිලට ගත්ත දැන් ඇහට මේ පින්තූරේ දකලා දැකළ දකලා දැන් වටපිට බැලුවත්ව හට පින්නේ එක රූපරාම් එකක දෙවල් මැවිල පේරවා අන්න එහම තමයි මේ පාඩම තීරුන් ගන්න මතකදයන් ලේසි දැන් ඔයගේ ප්‍රස්ථාවතියි ලස්සන්ට මේ පින්තුරෙ එක එක අඳින්න පාට කරන්න අන්න හිම ඉගෙන ගදද මේ විෂය ඔබට ඔබේ ජනප්‍රීම ආසම විශය බවට පත්වෙනවා. තවක පී වරත්තියෙනවා ඒකරත් අපි වෙනවරූපරාමුවක්ම යුදයගම මේක පොඩ්ඩ මේටිකයිහි කළ අරක බලමු තහිකට යනොනොඩ ය කාල තුර තුරුවේ හරි ැම්බර එමනං ඕන පූර්ණේද වෙන්නේ මේක අනි පැත් මේටික අයිමෙනවා ඔන්න ඕන පූර්ණේදි වෙන්නේ මෙවැනි වාසියඉමටියි කලඌන පූර්ණකිවීමදින්නේ මෙන්න අපිට මතකයි අදශැපිය මිලදී ගතනං වෙනත් ආකාරය ග ාෝ තරික් වැඩි වෙන නිෂ්ාරිික්ක ව ඩ පන වෙන්න මේමම් පිටපත් කර ගතු සටහනක් අන්තර්ජාලය ඔය බාක මට්ටම මේ ප්‍රශ්නකට අන්ත්‍රජාතික මට්ටමේ අදාල හප ස අදදි රදිතිීන් අප ඊට වඩා ඒන මටමින් දැ ට ප්‍රස්ථාර පෙන්ලතිේනවා මේ කෘෂි කාමික වාන්ද මට එන්නේ ද පෙන් ගන්න ම නේ ගොඩක් කියලා අන්තර්ජාතික මටම ැලුව මේ අවම මිලපාලනයේ ගෙනත් දෙන්නේ බොහෝ විට කෘෂිකාර්මික බාණ්ඩවලට. මො ඉවවා තමයි ඉකුණ ගන්න බැරුව නරක් වෙලා දැන් වී කියලතම යලකන්නේ අස්වැඩ ලැදිල සැපේ වැඩිවු හම මිල ොඩක් පහල බට්ටමක තිය. එතුළයි ගොවීන්ට එක සාධාරණ මදිි කියල එතනොත් රනේ මොකද කරන්නේ එවැනි කෘෂිකාර්මික බාන්්ඩ සඳහා ඔන්න අවු මිලක් මේ මිනිමම් ප්‍රයිස් අව මිලක් නීම කරවා. මේ ම ඇද රප සහක්න මේ ම අරවාට පොඩි වෙන සදකින්න වෙනම කලින් සකස්කර පුරූප සටානක් අන්තර්ජාලයෙන් අර්ගන වාටම පින්. ඉරයි ඔව ිලතුල අදිි සැපියම් තත්වයක් ඇත්වනෝ ික තමයි මේක පෙන ලතියන්නේ මේ රූප සටානු ගවකරගෙනහ මැලුවොත් අරාදි සැපිියම් මිලට ගැනීමවෙන්න මේ කොටස ඕන පූණ රැගියොත්වෙන්න මේ කොටස එතුරට පිල්වලින් මතකයි ම සුබසාදනට මෙතන පෙන්නම ොල සලින් අන්තර්ජාතික මට්ටමි උදාරණය ඒව ඔට ආසාාවක් හිතින්නයි පෙන්නන්නේ එකක රූප සටහන් අරග හරි වත්යෝ බලන් ඉනටඩයන් දැන්වා උපරන පාවිච්චි කරනු ඒන් ප්‍රයෝජන ලොගෙන ඉන්නෙවා ගන්න ගෙන ගන්න ඉඩීවල් හොඳ වෙලා ඉගනගන්න එඋඩම මේ කියලතින ප්‍රයිස් ලෝ මේක් ලෝ ප්‍රයිස් අඩුමිලකට වික්කිනීම නීති විරෝධී කියන එක වර මෙතන දීතන පෙන්වා මේ අවම මිලට ඉලදී අවමිලටඩ වැඩිමිලකට විකුණන්න පුළුවන් අවශ්‍යන මෙතර මේ ලයින ඇදලFයි ලෝ කියන මේ අව මිල මේ තියෙන්නේ සමතුලිතට පස්ස ඊට වඩා වැඩි මිලකට විකුණ එක නිත්‍යානු ගූලයි ලීගල් පොනිිපොඩ ඒතුම පිකානිමු වැඩිපුර ඊට වඩා අඩුමිලකට අද විකිරීම විරෝදී නොත් ඇතැම්විට වෙළඳුන් මේ නිත්‍යානු කකූල මිල නාමක මිලක් වශේෙන්තියන අඩුමිලකට විකුරම. ඒ අවස්ථාවක් තමයි අපි මේ මෙතන දැක්කේ ඕනපෝර්ණයට යන්න සිද්ධ. හැැයි ඒක වෙනදුන්ට ඒකට අවස්ථාවතියෙනවා. සංවිධානය වෙලා පුළුවන් ඒද කරන්න විකිනන තම තොගවසන් කිරීමේ සේල්. අන්නේ තොගාවසන් කිරීම කිය නොව දායත්තයින් පස්සේ. තොගාල් අවසන්කිරීම මිල අඩුකරා කියලා සට පනයිසේයට හැටයි කියලා. ව්දනවා කියල එකක්‍රමමුලට පුුවන් මික විකුරන්න එතිකොර රජය සත්භාවී යට උගව් කරන්න ඕන කියන ස්ථාවර දැඩි දෙස හිටියුත් මෙන්න මේ හිදස පුරුවන්න මුදල්ගෙවනවා ඌනපූර්ණය ඩිවිශන්ස පේමට අයටද ඔන්න හිස පුරුවන් තැගී මේ කරුණුකාරණාටික සාරංසියක් වශයෙන් ගන්නා යන්නේ මෙතනත් මේ පෙන්නන්නේ අවස්ථාවලදී පාරිභූ එක නිෂ්පාන අතරික්ත තුළ අහිමෙන සුබසාධන තමයි දැන් ඔය යම්කිසි හුපරාම් මාලාවක් දිගින් දිකටම කරගන කරග නැවිත් වැට එකදිගට මර පාඩමේ ගලාගනාපු උපීවර කීපයක් මිනිිත්තු කීපයක් තුළ ගොුණු කරලා බෙන්ව අපි මල පාලනීදී මුලින් පිවර දෙකක් තීරුවෝ හඳුල්ලදුන්න උපරිම මිල පයිස් සීලි අව ප්‍රයිස් ෝ එතකොට මුොලදිමාෆි දැ වචන හුරුවෙන්න ඕනෑ මෙම තියෙන්න්න ඕන ්‍රයි සීලි උපරියබල සමතලිත මිලට වඩා ඉහල මිලක් නීමකරේ අවන් මිල පාලනීම සමතුටත මිලලඩා පාල මිලක් නීමකුරොත්තවා උපරිම ප්‍රයිස්ීලි සමතනිිතු මිලොඩා ඊල මිලක් තිබේතු අවන් ිල හැටිකුත්තුො එකර අපිකිෙනවා ප්‍රයිස් ලෝ වචන තුරු න්නඒ දැනගෙන ඉන්න ඕන දැම්මම පුංචි හැඳින්වීමක් බලන්න මතක් කිරීමක් මේ කරඩයන් බල අපි හැමතිස්සම මුල මතක්‍රතියාගනින් නොන ගැනගනිින් පාඩම මුල ජීවිතත්තම තිම මුල මතක්‍රතියාගෙන වුාපු ගමන අපි කොතෙන්ටාවත් අපි කොයි තුර තරාතිරම කෝමේටියර් පුංචි කානිදම්ම ඒවත් ඉගෙනගල් පාඩමි මොලටය රජී වැදිහත්වීමේ හටති අපි මොනෝද කතා කළ දැන් ඔයාට ලොකු සංතෝසයක් දැන හිතට පුුණුමාකාරාත්ම ශ්වාසයක් අපි කොච්චර දෙවල් ඉගෙනගෙන තියෙනවාද කියලා. අපි වෙලඳ පලටලඳ පොල ඳපොල අර්ථකරීමන් ඒකට. රජයේ මැඳහත්වීම ති ඉගෙන ගත්තු දේවල් එක ලයින් එකක් එක සික්ුවට එකක් එක සීමාවත් දැන් ඉවරයි මිල පානෙත් ඉවර වෙච්චේන්ද ඉට පසමිල ස්ායි කරනය තියෙන්නේ පිවරගන්නාව කියන්න තියෙනවා නමුත් ඒ මීටටා තර්මක් වෙනස් දැඟ එක වගේ ගොඩේ තියෙන වැටි ොඩ මතක් කල බල රජ ැදියොත්වීව තුළ අපි සෑහෙන කාලයක් බිඩංගු කරන සෑහන කලක්කන අවශ්‍ය ප්‍රමාණවත් කාලේ ඇඇි තර්මක් වේගාව එ ැදිොත්නීම තුළ අපිගෙන ගත්තා බදු පැනවීම සීරමාරු කර බලඹුව හරි බදු සරල වචන විතරයි ගන්නේ සහනාධාරක ඉතකොට ඔයාට මතකයි ඉල්ලෝම් සැපියුම් වක්්‍ර ඒ බද්ධහා සහනාධාර නිසා විතැන්වුණා බදු නිසා සැපවක් ඉට ඉල්ලූුවක්්‍ර පාලට සැපියවක්්‍රේ බද්ධ නිසා ඉහලට වමට ගැනුන්කරු මත බද්දක් පැනිවොත් ඉල්වක්්‍රිය පාලට වමට විතැුණසානාධාර නිසා එක අනි පැත් සහනාධාරී ප්‍රමාණයෙන් සැපිියවක්කේනම් පහලට දකුණට විතැන්වනා. ඉල්ලෝුවක්කේන පාරිභෝකයට සහනාආධාරයක්න්න ඉහලට ස දකුණට විතැන් වුණ. දැ මට කිය අවශ්‍ය වෙන්නේ මත කරන්න වෙන්නේ බදුසා සහනාධාරවලදී අපි දැක්කේ වක්ක විතැන්වුණ. ඒ වක්කර විතැන්වීමත් එක්ක සමතුලිතය අලුත් සමඳලිතයක් වට වත් වුණ සමතලි තේර පත්ව එද්ද අපි හැමපියවරකදම දැක්කා ඩෙඩේට ලොවෙල්ෆ ලොස් අධි බදුු බරක් එමනැත්තං සුබසාධන පාඩවා හැබැයි මිල පාල නෙද අපි දැක ඉට වඩා තරම වෙනස් ක්‍රියාාවලිය මොකත් ද අපිද මිලපාල ලෙදී දකින්න ලැබුණ මිලපාල නදි මතකතියා න ඔය ඔය දැනීමත් ද සමහර ප්‍රශ්නකට උත්තරය කලියදී. එMC කව බහර ප්‍රශවත්තරීම අපි මේේද හොඳින් දරනවාද දෙ කියන බොව නිර්මාණසිලී ප්‍රශ්නයක් කන පුළුවන් ඒ රජයේ මැදිහත්වීම තුළ ඉල්ලුම් සැපියවක් විතැහ වෙන්නේ කවර අවස්ථාවලදේද. ඉල්ලුම් සැබිවවාක් ක්‍රවිතැන්වෙන් නැතුවත් අ ඩෙඩේට ලොස් ඇතිවෙන්නේ කොයි වගේ අවස්ථාවකද මිලාපාල නේද අපි දැක්කා උපරිමහා අව මිල පාලනයේදී? ල්ලූවක්්‍රිය හෝ ැපිවක්්‍රී විතැන්වුනේ නෑ. ඇයි සමතුලිතේ වෙනස්ුනිත් නෑ සලුත් සමතුලිතයක් කරාගීනෑ සමතුලිති සම්පෝණය අහුසි වෙලා වෙනත් මල නොවන සමතුලිත මිල නොවන විකල්ප ක්‍රමෝලට යන්න සිද්ධ වුුණා. උපරරි මිල පාලදිි විශේෂිම ට මතකයි පෝලීම් ක්‍රම සලාගපත් හිතමතුන් අතර බෙදාාහැරීම් බා්ඩ සලක ිශ්‍ර කරල්ලා විදාාහරම් විකල්පකම අවු මිලපාලය අපි අවස්ථා කීපයක් කතා කරා අදි සැපියවුම එ මිලට ගැනීම එමනත්නම් ඌඩපූර්ණ ගෙවී. ඒ එකකකදී අහිමිියෝ සුභසාධනය බෙඩේ් ලොස් තීරණය වෙන්න ඒ ඉල්ලුම් සැපියුම් වක්්‍රවල හැඩය බලපෑවා ඉල්ලුම් සැපියම් වක්්‍රවල නම් එතාාව ස්ුභාය බලපෑවා මං එකට පුංචි උදාහරණයක් පෙන්න්නන්නම් මෙන්න මේවාගේ මේ බලන්න ප්‍රස්ථාර දෙක් අපි අදමු මේ දැම්මම් පෙන්නෙන දේවල් අවස්ථාවක්ම මේ උදා කරන්නේ ඔබට කුතුහලයක් ඇති කරන්න නැවතා විභාග ප්‍රශස කතා කරද මේ සීරුම දේවල් ඉතාම ගැඹුරින් සාකච්ඡා කරනවා විස්තරාත්මකම විවාාධ ප්‍රශ් නැසුරින් මේ සිද්ධන්තත්යක් පී අවශ්‍ය උපනම ගැබුරින් සාකච්ඡා කල තියෙන්නේ විභාගිට ප්‍රාකු යොදාගරනාාකාර ට පස්සේ භාග ප්‍රසත්ක සාකච්චා කරන දැම්මම් මෙතන පෙන්නුවනි සාමාන්‍ය ඉල්ලුම් සසාහ සැප වක්්‍රද මේ ප්‍රස්ථාර්ක බොහොදුට එකහා සමානයි දැන්ම මේ එක ප්‍රස්ථාරයක් වෙනස් කරන්න යන් මෙන්න මේ විදිහට වෙන්න බලා ඔන්න ඉල්ලුම් වක්්‍ර දෙක සමානවයි එක වගේ දැන් අපි ප්‍රස්ථාර දෙකේ සකරනවා බලන්න මොකද වෙනස කියලා. සාපේක්ෂව අනම්යයි ඉල්ලුම නම්යයි මෙතන සාපේක්ෂව අනම්යි සැපයුම නම්යයි මේක සිද්වියක් විතරයි මෙ සමතුලිතය මේ දෙවිනි ප්‍රස්ථාරි මන්දකු පැපඇදල යෙනකේ. මෙන්න සමතුලිත මිල අනක් ප්‍රස්ථාරි මිල සහ ප්‍රමාණ. පුංචි අදහසක් කොලුරු දෙන්නේ මේ හදන්. අපි අවසාන පීවර විද්ධී අවම මිලපාලනයකන හිටිය. බලමුවපී අව මිලපාලනය උදාහරණයක් වශයෙන් අරගෙන. සමුතුලිත මිල්ත්‍ර වඩා ඉහලමිලක් පැවතීතු අවුම්විිලවශී නියම කරපු හම මේ ප්‍රස්ථාර සටහන් දෙක අපිට දෙන පණිවිඩේමකක්ද කියලා. දැම්මං අඳිමෙන් සිරින ප්‍රස්ථාරේ අධිසැපවු මිලට ගන්න ගාන. රජීර දරන්නෙන වියදමනිකම් මනෝමේෙන් ඔයානයන් තක්සරු කළ වලන්නක හිතන් යැඳින් මුහු. තැ මෙතනත් එයම් වෙන්න පුළගන්න. මෙතනාති සැපිව මිට ගන්න ගයාාන මොකක්ද වෙන්න කි තත්ත්ව හිටී මවාගන්න බොහෝම සරන්න සෑල් රූ පසරක් අදදි මං ච්චරයකට ගොඩක් වෙලාගන්නෙත් ද ඔබෝ මහන්සි කරන්නෙත් නෑ මමත් මහන්සිවෙන්නේ නෑ අපිටකර අවස්ථාවක් තියනවා මේ වගේ පොඩිපොඩි තැන් දැකල කුතුහලයකින් මේ පාඩම තුළ ඉන්ඩෝන ඉතකුට අ අර අවශ්‍යතාවයන් තමයි ස්වා ගැනීම්වල මව. මදර න් ආ විබාග ප්‍රශ්න සාකච්ඡා කරන්න නොවැට කෑදරකමන් අසාවත් ඇතිවෙන්නේ ඒව සිද්ධාන්ත කොට සමඟ එකට මිසර කරන්න ගිහාම තරම ඔබ පීඩාවට පත්තනවා. බර වැඩි සීරු සිද්ාන්ත කර ොක්ොම එකගන ඉවර වෙලා හොඳට ට්‍රේන්් එක අරගන ඉවරලා තමයි අපි අත්තදා බලන්නේ විවාාහග ප්‍රශ්න දැන් ඒකට බොහම අසන්නයි අප. අප තින්නේ මේ පුංචි පැහැදිකිරීමින් පස්සේ මිල ස්ථායි කරනේ ප්‍රයිස් ස්ටැබිලිට ඒ ගැනකට ගන්න. එකත් තරි පායක කොටසක් හොඳයි දැන් මම මෙහිව කියනකොට ඔයා යටහිත මේ රූප සටහන් දෙක වෙනස දැකලයිතියන්නේ. බලමු පලවින් රූප සටහන. මන් මගේ වංගත පැත්ති රූප සටහනේ අධ සැපිියුම් මිලට ගන්න කියාන රජර දරන්න ව මීද බල ඔන්න ඔච්චරයි. කොහොද මෙතන්න? එකක්ම සිද්දිය. ඔයාට හොඳර පැහැදිල වෙනවා මේ පරිමාවල් වෙනස්සනේ මේ ඉල්ලුම් සැපියුම් වක්කවල බෑවුම් අනුක්‍රමණයන් වෙනස් වෙද්දී. ඒ බෑවුම් සහ අනුක්‍රමයන් පසුකස තියෙනවා ඉල්ලු මේ හා සැපයුීමේ නම්්‍යතාාව එමන. අර බදුවලදී බදුබර සහනාධාරයදී සහනාධාරයේ වාසය. බෙදීයන්න නම්්‍යතාව බලපෑප වගේ මෙතරදීත්. සැපිියුම් මිටි ගන්න රජිය දරන්න වීදම වේවා ඒමත් නැත්තං තවත්දැකම් ගම්මු හමත් නැත්තං ඌන පූර්ණ ගෙවීමක් ඔස්සේ රජර දරන්න සිද්ධ වෙන පිරිවෑය තක්ෂේරු කලබන දැ මේ ප්‍රස්ථාරින ඕනපූර්ණ ගෙවීමට කියියනම් මින්න මේ වගේ වැඩක් වින් මන්දැන් අඳින ප්‍රස්ථාරිී මන්න දැන් අනිත් ප්‍රස්ථාරය දැම් බලමු අපී අපි හරියටම අපි රාම සකස්කර ගන්න ඕන ඔයාට හොඳ ලස්සරටඒක පැහදිලුව තේරූ කරන්නන ඔන්න මන්න කරාමුවක් මෙතට ගත්ත මෙතන තවරාමුවක් ගත්ත බලන්න පින්තූර දෙකේ වෙනවෙනම ඔන්න ඕවවත් තමු නිර්මාණ ශීරීලෙ සත්හ බල න්නන විපානම මේ ප්‍රස්සොත්ත්‍රර සසාකච්ා නිසල්ල දන්නම ගෙදරට මේ වයිකරල බලන්නන මෙන්න මේ පලමී රූප සටහානේ ආකාරය ඉල්ලුම් සැපිම් වක්්‍ර ඒ අනුක්‍රමණ බෑුම් සමඟ නම්වෙතා තීන්දුනානා ඔන්න ඕන පෝර්න්නේ සඳහා යනවියදම දැම් බලන්න මී රූප සටානේ ඕන පෝර්න්නේ සඳහා යනවියදම. එන අදිි සැපිවිම් මිලදී ගැනීම් වේවා. ඌන පෝර්ණය වේවා ඒඕනමතනක දිවා දකිනවා. මේ පරිමාවල් වෙනස්වන අපූරුව. එකට බලපාන මුොකල්ද ඉරනම. ල් සැපියුේ නම්මතාව ඒනිසා ඒ සුමසාධන පාඩුවේ තරම කොතරම්ද පාරිබෝයක හා නිෂ්පාදන අතරීත්තයන්ගේ වෙනස කොතරම් දෙයන්න රඳා පවතින්නේ ඉල්ලුම් හා සැපියුම් නම්මිතානුව එමනං ඔයාලට මතකද අපී ඉල්ලුම් නම්මිතාවේ සැපියුම් නම්මිතාව ඉගෙනගන්න ගත්තු කාලෙ හරි එමනං ඉල්ලුම් සහ සැපයුම් නම්ඉතා සංකල්ප කියන්නේ මේ පාඩම හැම තැනම අපිට අවශ්‍ය ඉතා වැදගත් මාතෘකාවා එහින් අපි කලින් කතාගරපු වීඩියෝස්සල තියෙන ඒ ඉල්ලුම් සැපියුම් නම්ඉතා සමග සාකච්ඡා කරපු සියලු කරුණු ඔයාල නැවතත් නැව නැවතත් පුළුවන්තරම් නරමන්නචිටි සටහන් හදාගන්න පඩ ගෙන්න්නගන්න ඒ සටහන්නක් නිතර ගැටෙන් ඒ දේවල් ඔයාට ඉතා වැදගත් ඩ හැම තැනදීම හොඳයි දෙමම වෙනින් පියවරක් ආරම්්ම කරන අවශ්‍ය පසු වෙන තමයි මේ ගොඩගයගත්ත කුච්චරල දවල් ඉිගෙනගෙන තියෙනවද මතක් වුණා නේද දැන් අපි යමු අපි ඊළඟා දීට මිතෙක්වෙලාි කලි ඉගෙන ගත්තු කරනු සම්බන්ධ කරල ඔයාට හොඳ දැනුමක් අවබෝධයක් මතක්ල දල අලුත් පනිවිිරීකුද්දීලා ස්සරට ඇන්න පොඩක් අවස්සර තිබ ඉල්ලු මේ සැපියවේ නම් මෙතානුව තමයි අපි අඩ කතාකරපු හැමතැනම ඩෙඩවෙේට් ලොස් කුච්චරද්ද කියෙනෙක තීරණය වෙන්නේ. පාරිබෝයක නිෂ්පා අතතිරිික්ත අහිමේයිම් හෝ වැඩවම් කොච්චරදකිෙනෙක තීරණය වෙන්නේ. මේ පාඩමටත් ඒ අදාලයි. මේ පාඩම නම්්‍යතාාවයන සමගම යන මාතෘකාක්. මේ පාඩම කියලමම කියන්නේ අර පාඩමීම ඉතුරු කොටස මේ අපි තාමවෙන්නේ එකකි පස්වනි පාඩමි පරිච්චේද ගරනාවක් ඔස්සේ මේකට බරතියලතියන්නේ. කාලපරච්චේද අසුවක් ඉති අපට ගෙනගන්න මච්චර කාලයක් වැෑවෙන්නේ නිසායි බලමුෝ. මිලස්ථායි කරන ්‍රයිස් ටැබිලිට පින්තුොර කුත්තිවා ස්ටේෂන් ඔොයිල් පයිස තෙල් මිලස්ථායි කරනය කිරහිවේ කටුන්් එකක්ේ තියන්නේ. යිකන් කියීල දෙන්නන් ගුව තෙල් මිල කාඩද වල පාන ඇත්ත නේද හොඳයි බලන්න. නමුත් බොහෝ අවස්ථාවලදී අපිට විභාග මට්ටනේදී අදාල වෙන්නේ මේ ඇග්‍රරිකල්චරටඩක් කෘෂිකාර්මික බා්ඩ සම්බන්ධින් තමයි අපේ රටේහෙම අප ජාත්‍යන්තර මට්ට මේ විශෂයක්ක් ඉගෙන ගනිද්දිී වනත් අපේ ජාතික මට්ට විභාගවලදී ඒ ජාතික තලේ විශේවිදශවලද අදාළ වන දේට වැඩි අවධාන යෝ කරන්නට ඕනේ. ඒ සමගම අන්තරජාතික මට්ටමින් මේ විශය පුළුල්ල අපි හදාරන්න ඕන විශීර්දේශය සීමාවත් තුළඒවත් කරන්නුන්. මේ විදිකා මේ ප්‍රටෆෝර්මකගේ ඩDP ඩිුකේශණ කේ තියෙන විශේෂත්වය එකයි. ඔබව ගිාපැටවවගේ කටපාඩං කර එකන මේ නිර්මාණශීලී හටට ජාතියට ඔබට ඔබේ පවුලට සමාජට වැඩදායි නිර්මාණශීලී දරුව පරපුරක් බහි කරන්න එක අප මිච්චර මේ නිර්මාණශීලීව මේ ගැනුම් පවා උගන්න කව පවා යාවත්කාලින් කරන්න හොඳයි එමන මිලෙස්ථායි කරන මොකක්ද ආණ්ඩුව මිලෙස්ථායිකරන මැඩ සටන් ක්‍රියාත්ම කරන්නේ අපි සී බවතුල අපි කතාය කරන්නේම පිවරීදී කුෂිකාර්මික බාණ්ඩ සඳහා බොහෝ විට . ිි ා්ඩ සඳ කුෂිකාර්මික බාන්්ඩ තුලින් අපිට සමීප වෙන්නේ ආහාර බෝග එලවලු පලතුරු වී වගේ බෝගවර්ග විශේෂයම ඇයි මේ කුෂිකාරණික බාන්්ඩ සඳහා මිනි ස්ථායි කරනයක් අවශ්‍ය වෙන්නේ ආගන්නක ුෂිකාර්මි ා්ඩ සඳහා බොහෝ විට මිල අස්ථායි වෙනවා අස්ථාවරයි නිතර උ්චාවචචනය වෙනවා කුෂිකාර්මික බාන්්ඩ සම්බන්ධෙන් නිරන්තරයෙන්ම මිල උච්චාවචනයන් සිද්ධ වෙනවා දැ හොඳින් ආගනන්න හොඳින් ආගනන්න කෘෂිකාර්මික බාණ්ඩ අපි උධානයක් දෙකක් ගම් අපි රටේ අපි ගුඩාපයදගත් ොහෝව සමීප අපි නිතර කතා කරන කෘෂිකාර්මික බාහන්ඩයක් හැටට අපිට වීවගාවගන්න පුළුවන් ඉතින් අවසානය අප සහල් නිෂ්පාදනයන අන්තිමේට අපි බනුවද කරන්නේ මේ බත්කණ්ඩනේ කීවීලක් බත්කනවදනේ කියමන සල්මිල බොහෝ විට වීමිල බොහෝ විට බත්ක්ඩයන වදම නිරන්තරේ උච්චාවචනේද. ට ති ර්ථක ද්‍යාත්මක ප්‍රායෝයික හේතුව තමයි කුෂිකාර්මික බා්ඩවලට බෝ විට පවතින්නේ අනම් ඉල්ලුමක් විතරක් නෙමේ අනම්ය සැපයවා. කුෂිකාර්මික බාණ්ඩ සඳහා බෝදුරට සැපයුමත් අනම්යි සැපයවිිතරක් නමේ ඉල්ලුමත් අනයසාපීක්ෂ අනම්්‍ය ඉල්ලුම් සැපියුම් තත්වන් තියෙන්නේ. එම අනම්මිල්ලුම් සැපියුම් තත්ත්වයන් තිබියදී සමාජාර්ථිකය වශයෙන් ඇතිවෙන විවිධ කම්පනයන් ඔස්සේ මිලේ උච්චාාවච්චනය ඉතා ප්‍රබලයි සලකීතු මිල උස්පාහත්වීම් සිද්ධ වෙනවා ව්න වලින් විතරක් මේ තීරුම් කරන්න බෑපිට රූප සටන් ප්‍රස්ථර් දෙවිධ පැහැදිල කිරීම ගන්නේ කිරී උපා උපක්කම රාශියයක් මේක උගන්න අද්දී යොදාගන්න සිද්ධ වෙනවා මෙන්න බලන්න කියවල බල මිලස්ථායි කරනය. කෘෂිකාර්මික බාන්්ඩවල මල නිතර උච්චා වච්චනයද නිතර උච්චා වච්නයේ ි කාර්මි ාඩල මිලනිතර උච්චාචනය ඔන්න කිව්වා ඇයි ඒ බල හීතු නිතර උච්චාචනය ඒ ගොවීන්ගේ ආදාය මට්ට මස්ථා ඉතාවයකට හීතුවේ ස්තිරනය ආදායම වැඩිවිිෙන වෙලාව ලුත්තිනවා එක පාර්ටම ඊල්ලඟවස්ථාව කඩාරටන්න පුළුව. ස්වභාවිකාපදා හේතුවේ අස්වන්න පාල වු ඉතල පලන්න කොච්ච රද්දකී සාමාන දැනීම තුළ අපිට තියෙනවා ඒ ප්‍රශ්නය සංවර්දිනය වෙමීින් පවතිනු රටවලට විතරක් නෙමේ සංවර්ධිත රටවලක් බලපාන පොදු ප්‍රශ්නය එක අපේ වගේ සංවර්දින වි පවතින එසේ අයි කියයාගන්න රටවල්ට විතරක් නෙමේ සංවරිත සහ සංවර්තය යි කියයාගන්න රටටම පො ප්‍රශ්නය ඒ අන්තර්ජාතික මට්ටමින් බලපාන ප්‍රශ්නයක් එක කොයි රට්ටත් බලපාර ඇත්තරව ලෝක මීතරන් වගේ වුණනොත් හොබේ කාටුගන් දෙන්න ලෝක මීතරං වගේ වුනොත් හීතරං වගේ නේද මමලෝක සිදවන්දින් දක්ෂට්නේ මේ චරහරිද නමුත් යන්තිි ංකතයක්ක් වටමේ දෙන්නා දන මේ හැම රටකටම ොල ැලොත්ත්‍ර ෙතරට බාන්න පුලහ බලපාන පොදු ප්‍රශ්නයක් කෘෂිකාර්මික බාන්නවල මිල උච්චාවචනය. ඒක ලෝක හැම රටකටම පොදදු ප්‍රශ්නයක්. බුණෝද මේ කුෂිකාර්මික බහන්්ඩ මේ ලිතර මිල උච්චාවචචනය වෙන. කුෂිකර්මෙන් තමා බොහෝ දෙනෙක් ජියෝනෝපාය පැස්කරගන්නේ. තම්ග ජියෝනෝපාය මාර්ගයක් වශයෙන් ආදෑමම් රැස්කරගන්න බහෝ රටවල ප්‍රධානම බොහෝ දෙනිිකුගේ ආදෑම් මාර්ග. තු බොෝද දෙනිිකු ආදාෑ මාගක අස්ථයි වෙනවා කුෂිකාරික ාණ්ඩල නිර නිරන්තරය උච්චාච නි නානම ඒ එක හටකර ප්‍රශ්ණයක් සමාජිකර ප්‍රශ්ණයක් වැඩි දෙදිනිකුගේ ආදය මස්තරවීම සමස්ථාර්ථිකිරම සාරුව අකරතික ගැටලුවක් එමනං. මනෝද මේ කෘෂිකාර්මික බහන්න නිිගන්තරින් මර උච්චාච්චනය වන මේ බලමු සහල් තෙරග නැ අපට බොහෝ විට සහල්. දෙකම අපිට හොම සමී පයි. අපි පාම්පිට කියලා කියන්නේ තරිකුපිට සහ බත් තී රවර් පොල් කොච්චර හරු වචර දප රටේ. අපනෑන ප්‍රධානම වශයෙන් කිවන නම්න්න වස්සරටිල ගන්නවාන්ත ාති වල දමේද නිස්සර අප අපනන කරපතිවලතවා කොකෝ කෝපි කෝපි කාල වූ අපිට කියන්න පා කියල කියන්න ඉස්සර කාලෙ කෝපීට පස් ෙති ශ්‍රී ලංකා ආර්ථ ඉතිහාස ගන්නද ව්‍යාරික වත් කුෂිරමිගෙන උගන්නනවා විශය නිදශ අවසන් කොටස්වල කපුොට. ඉවැනි බාණ්ඩ සම්බන්ධයෙන් ඉල්ලුම් හා සැපියම් තත්වයන් සාෆීක් සවශයෙන් අනම්්‍ය තත්ත්වක පවතිී ටිකටිකමන් පණීට ගන්නේ. ඉල්ලුව පමණක් මේ සැපවිමදානම්යයි. ඉල්මත් අනම් යැයි සැපිමත් අනම්යයි කියර දෙන්න ඇහිම වෙන්න කියලා හා දැම් බලන්න මේවයි අපිට මොනෝවද ජීවිතයට සමීප නැත්තේ. මෙ හැමදීම ප්‍රධාන ආහාර ත්‍රවයෙන. තු ඒදවල් නිෂ්පාදනය කරන්න ගොවිී ජනතාව කොයි තරම් ඉන්නවද. ඒගේ ආදෑම් අවිනිශ්චත වීම රටට කොයි තරම් ආර්ථික අස්ථාවරත්තුවයක්ද. අවිනිශ්චතාවයක්ද කොයි තරම් ප්‍රබල සමාජ ආර්ථික ප්‍රශ්නයක්ද. තේක ිවු ැට තයි දැම්ම පින කට හදන්න රජයක් මැතිඇත්වෙ. එමන ආයිපාරක්කකි මින් සිරකියමු සහල් තිෙරිංගුත්තේ, රබර් පොල් කොකෝ කෝපි කපුූ ච්චරක්මේ තවතිී නගොඩා ඔොල න්න මෙමතන. යනාදි බාණ්ඩ සම්බන්ධයෙන් ඒ ක්සිියල්ල කෘෂිකාර්මික බාන්්ඩ. සාපීක්ෂ් වසියෙන් අනම්මිතත්වක පවතිී ඉල්ලුම් හා සැපයුම් තත්ත්වයන්. ඒ එක අවධාරණය මං කියීනවා ඉල්ලුම මෙන්ම සැපයුමද අනම් වේ කෘෂිකාර්මික බාණ්ඩ සම්බන්ධයෙන් ඉල්ලුම විතරක්නෙමේ සැපමත් සාාපීක්ෂ අනම්යයි කෘෂිකාමික බාලන්න සම්බන්ධෙන් ඉල්ලුම සැපවුම සාපේක්ෂවා අනම්යයි මිල වෙනස් වෙනවා ගොඩා ප්‍රමාණය වෙනස්වවෙන්නේ තිිකා. ඒක අනිපැත්තරත් කියමු ඉල්ලුම සැපියුම සුළු වශයෙන් විෙනස්වෙනකොට මිල විශාල වශයෙන් මලස්වෙනවා ඔන්න හිතන්න අලුත්රටාව ඉල්ලමේදී අනම් සැපමේදී දැන් ඔයාාව ගිනනවා වෙනම තලයකුතු මම මින්නම අඳිනවා සාපේක්ෂ වශයෙන් අනම්ම සහ සාපේක්ෂ වශයෙන් අනම් ඉල්ලුමක් සහ සාපේක්ෂ වශයෙන් අනම්ය සැපියමත් දැක්වන ප්‍රස්ථාර දෙක අපි මේක සාපේක්ෂෝ අනම් ඉල්ලුම් ක්‍රමා සාපේක්ෂෝ අනම් ඉල්ලුම් තත්ත්වයක් දක්කොම මේ වන් පැත්ත තිෙන රූප සටහන මේගේ පෙන්නමු සාපේක්ෂව නම්්‍ය ගත්ව දැ මෙතනද අපි දකින්නේ මිල වෙනස් වෙනකොට සැලකිතු ප්‍රමාණයක් ඉල්ලම වෙනස් වෙන කියන අනම්මේ කියන්නේ මිල වෙනස්න ප්‍රමාණි හා සාපේක්ෂ බලන්දිී ප්‍රමාණ වෙනස් වනවයකි අඩුයි. සංසන්ධනය කරමු මෙයද ප්‍රමාණි ගොඩක් වෙනස් වුහො මිලිච්චර වෙනස් වෙන්නේ අපේ ප්‍රශ්නි තියන්නේ කුෂිකාර්මික බාණ්ඩයන්ගේ අරතී රබර් පොල් සහල් තිරිින් කොකෝව කපු මිල්ලුම් තත්වයක් කියන්නේ යම් ීතුවක් නිසා ඉල්ලුම් ප්‍රමාණය පොඩ්ඩක් වෙනස්වනා උනත්. මිල සැලකීතු වෙනසක් මේ අපි ගොඩාක් අපිට හුරු පුරදුමක න්න මයි. මිල ගොඩාක් වෙනස් වෙනවාය ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වවෙන්නේ අඩුවිංග කීණෙකන අපට ගොඩක් හුරුපුරදු තර්ගවෙන්නේ. ඕ මිල ගොඩක් වෙනස් වෙනවා ප්‍රමාණ වෙනස්න්නේ ටඩ අඩුවිං කියන තර්ගතම අපිටතිී. එම වච නැවත නැවතමික්ක කියන්නේ ඔබට හොඳන් මේ හැඩතල නැවත මතක් ව අතර පාඩමට අවශ්‍ය අවබෝදේ ගන්න අපි බලමු තීන්ද ටිකක් ගෙනත් ඇහට ගන්න මේ ප්‍රතිරමු මිල ගොඩා වෙනස් වේ දිල්ලුම් ප්‍රමාණි ටිකයි වෙනස් ඒ වච්ච නනි පැත්තර කියන්න අගල්ලමුට ඉල්ලුම් ප්‍රමාණී ටිකක් වෙනස් වුනා මිල ගොඩාක් වෙනස්සුනා අන්නේ මිලේ විශාල වෙනස උච්ා වචනය අපි දැම්මේ අවදාානට ගන්න හදන්නේ ඊනග පලමු සැපයුමක් සම්බන්ධී ඒ මූලිකාංග ටික මතක් කරගනයි මේ පාඩමට එන්ඩුව දෙම අතිනවා සැපිවක්ය සාපේක්ෂෝ අනම්මිය සාපේක්ෂව අනම්යඳපු සැපි ව්‍රිය තුල ඔ ඇරපේනව වගේ සි්ිය මෙන්න බල හරි ඒකත් අප මේ බල ප්‍රමාණි පොඩි වෙනස මිල විශාල වෙනස ි ගොඩාක් වෙනස්ස ප්‍රමාණි්ටිකා පානුට අවශ්‍ය මූලික දැනීම මතක්කර ගත්ති මුලි දැනීම තියෙන ඔබට දැගේ මතක්කරබෝ ම දන්නවා තහවුරුයි උබත් දන්නවා. ඒමට අනම්මිල්ලුම් සැපියම් තත්්ටයන්ීමට මුණ දෙදන්න මීතිය ඉලවල වර්ගව දේමයි. මිල උච්චා වච්චනය නිරන්තරයෙන් සිද්ධවෙල කොච්ච රද්දැකීම තියෙනද එලවලුමිල්ල. එක පාර්ට වැඩියෙන ෂනිිව ඒවගේීම ශණිකව අ අවස්ථා තවබල ඒවට හීතුමනුවද නියගේ ගංවතුර කමි වසංග ස්වභාවික හීතු සැපුම් කම්පනයන් සාමාන්‍ය ස්වභාවයක් ගංවතුර අස්වන පාලෙනුව නියන්ගේ අස්වන පාලු වෙනවා සම කුමි දුරුවෙනවා දනඹ විශේෂණකේ කාලවලට එක එක නම්මුලින් එක කෘමි වවදුරු වෙනවා සැපියුම හිීතුවේ නැති විදියට බිඳවැටෙනවා. සප්ලයි ශොක් සැපියුම් කම්පනයන් ඒමයි කියන්. ඒ සාමාන්‍ය තත්ත්වයක් සවභාධර්මය. ඉවැනි සැපියුම් කම්පනයන් තුළ වෙළඳ පලි මි ගන් සා නි්පාදන ආදාය දැඩි උච්චා වචනයකට ලක්වීමත් සාමාන්‍ය දෙයක් සාමාන දෙවල්ි කරගන්න කොච්චර පාසුද සාමාන්‍ය විදියට සමනත්දැකම් නියයගේ ගංමතුර සුලිසුලන් වෙන විවිධ වවදුරු කමි වදුරු ඒවගේ දවල් ඇවිත් විශාාවව වශය සැපියම් බිඳ වැටෙන්න්න පුළුව. අය කියවන්න මේ වච්චනාතර තියෙන මතක අතිශ්‍ය වැදක් ඊළඟ පිවරටික හොඳින් ගලාන්නන යන්න නියගේ ගංමතුල කෘමිව සංගත. මේ අප මේ අද කීම්තියෙන එකේ කාලුට එකක දළ විශේෂනවා කෘමි විශේෂන වග පාලවිනවා බනාගෙනද. තන්න බැරි වීගිින් වෙන්නේ ස්ුභාවක හේතුවවා සැපියුම් කම්පනයක් ශක්ක එකක් ක් කම්පනයන් ඉනිසා දැඩි උච්චා වචනයකට මොන දෙනවා ආදායම සම්බන්ධෙන් ගොවී දැන් කෞවද මේ වට මැති අත්තුව ඉන්නන. රචය. ඒ මිල උච්ා වච්චනය උච්චා වච්චනය නොවී ස්ථාවර තත්ව එක රඳවා ගැනීමයි ප්‍රයිස් ටබිලිට මිලස්ථායිකරණය කියන ව්චනයට අපි මේ ගුණු කරන්න හදන්න අන්න දැම් පටන්ගත්තු තැනට මං රව්මක්ගේ ලාපවන එකක් කන ඔයාව. ඔන්න ගංමතුරබීපතා දැම ගොයිපලට කොහො වඩද බලන් මේ උස හක. රැදිිලා ජීවිතය වේරගන්න හ. ගම්මතුර එහහිම බලපානුව කට්ටියකට හැබැයි. මෙහෙමත් බලපානුව කට්ටිකට විර තම ව බලන්න ගංමතුරේ හැබැ මේ ගොල්ල මෙම ජොලි වුනහට මේ අම්මලතාත්තල ගොවිතන් කරන මොන්න විලාපයක් තීරවැදද මේ වයසට් කත්ති බලාගෙන හයිති හ අනම් ඉල්ලුම්සාහ සැපවුම් පවතින තත්ත්වයන් යටති ඉල් මේ හෝ සැපියීමේ සිදුවන කුඩා වෙනසක් වුවත් වෙනදපලේ මලගනන් සැලකයුතු මට්ටමකින් දෝනේවීමට හේතුවේ ඔන්නදැ අපි පොයින්ට එකට න ටිකටික අපි මේ පරිච්චේද මේ මාතෘකාවට අදාළ කරුණටික මේම සිද්ධාන්ත පස්සුම හඳුර ගන්නවා. හඳුද මිනිතු කහිපයක් අපි මේ පරිචේදේ ඉවර කල ඊට පස්ස යනවා ඉතාම නිර්මාන ශීලීව මේක ප්‍රාවික භාවිතයට. දැන් සමහර දේවල් උගන්නදී උපක්‍ර විරස් කරනවා. කෙටිකන භාවිතා කරන්නත්ව න විස්තරාතු වුව කියර දෙන්නත්වන. ඔයාට පරණපාඩ මතක්කරෙන උපක්‍රමශීලව මේ ගම ක් එකණ යන්නත් වන හරි ලොක වැඩක්. ලොක විප්ලවයක් වල හ යුද්ධයක් ලොකු වැඩකොටසක් මේ අලුත් කරුණු. ඔබට සමීප කරන එක දැම්මේ දන්නදී ඇසරින් නොදන්නදී හබා ඇල්ලයන්න ඒමනං කියවන්න හිමින් හිමින් මේ කියීලතිනෙන චේදෙ ඔබට මන්තිිකත්තව සීරුමාරු කරන්න මට ආවරණ වෙන නිසා හොඳැයි බලම් අනම් ඉිල්ලුම්සා සැපියයුම් පවතින තත්ත්වයන් යටතේ. ඉල්ල මේ හෝ සැපයු මේ සිදුවන කුඩාාවෙන සක්කුහද වෙනගපල නිිලගනන්. දල මිගනන් මොනෝද කියන්න මේ සැලක යුතු මට්ටමකින් දෝලනයවීමට හේතුේ මේ දෝනයවීම කියන්නේ උච්චාවච්චනයක් දෝලනය වෙනවා මිලාපීතන් නැතිවිදිට එත නැති උච්චාාවච්චන වවා ඊර පාල යන මෙන්න මේ ආකාරය හරි හ යන්න පුළුව ඕකතමා නතර කරන්නවා. එක යම් කිසි රමුවක් ඇතුළත ගලාගෙනයන්න දුන්නට මක් නෑ ඔන්නෝ කැස්තාායි කරනන්නේ හැමදාම එකම ලෙවල්ලකේ සරේකාාවකති යන්න බෑ නොමුත් මෙන්න මෙහිම වෙන මේ උච්චාාවචනයන් වලක්වන්න පියවරගන්න ඕන ඒ ්‍රේකා කුරතුු සටහන් ඇතුළෙම ආයමවාක්්‍යකණ්ඩ කියවල බලමු. අනම් ඉල්ලුම්සාහ සැපියුම් පවතින තත්ත්වයන් යටතේ. ඉල්ල මේ හෝ සැපවුමේ සිදුවන කුඩා වෙන සක්කද. ල ටික් ෙනස්සවේ ඉල්ලම කෙන ක්්‍රේ දකට මට වි ැක්මෙනවා සැප යීමම ටිකක් අමරදකොට විතැක්මෙන ොන දැන් පො ට ෙරන්නේ පොයිත්‍ර ඇවිලයි යෙන්නේ ඉල්ලම ෙනස්වයි ටිකක් සැපවම ෙනැස්වේ ්ටික් මිනගනන් සැලකීතු මට්ටමකින් දෝනීමට හේතුවයි දැන් කිව්වා කිව්වා කිව්වාක් කියලා දුන්නක් කියල දුන්න දැන් පෙන්න්නන්නයි හදන්නේ පින්තූරෙන් කතන්න්නරේ මොකදදවෙන්න කියලා. තත්ත්වේ අත්්‍යේවශ්‍යාහාර භෝගවලමිල නතර නිතර උච්චා වචනය වීමට හේතු වෙනවා ඒ විතරකොත් නෙමේ මෙවන් අත්්‍යේවශ්‍යාහාර මෝගනන අපි අර කිව්වේ සහල් තෙරින් උත්තේ කෝපි. එ නිතර උච්ාාවචනයීම හේතුවන්නා සේම එම කර්මාන්තයන්නේ නිරතවසිටින ගොවිී ජනතාවගේ ආදායම් මට්ටම්වලද දැඩි අස්ථායිතාවයක් සහ. අවිනිශ්චතාවයක් ඇති කරයි අනාගතී ගෙන සැරස්වක් සකස් කරන්න. දවාදරුවන්ට උගන්නගන්න ඒයගේ අනාගත වියහදම් කරන්න. අවශ්‍ය මිලමුදල් පිරිමඳ සැරසුම් කරන්න හරි අසීරුයිීමේ අයින්ස කුයිජරතාවට ගංවතුර නියගේ විවිද්ධතාව කාලිකව සිදුවන සැපියුම් කම්පනයන් නිසා එයාල ජීවිත අනාගති දිගු කාලීන අවිනිශ්ච්තාවයන්ට ඇදදමනවා. මාරග ගෘතිය විශාල පිරිසගේ සංවර්දයේ වෙමින් පවතින විතරක් නෙේ සංවර්ධීද රටවල පවා ඒකයි මේක ආර්සිිද්‍යාවය වෙනම පරච්ිද ගණනාව තුළ කතා කරන්න එමනං. එබැවින් බොහෝ රටවල ආණ්ඩු! මේ ප්‍රාත්මික බාන්්ඩවල මිල ස්ථායිතත්ත්වයකට පත්කොට ඒ පවත්වාගෙනයාම සඳහා. විවිධ ක්‍රියා මාර්ග අනු ගමනය කරනු ලැබේ. නිරන්තරෙන් උච්චාාවච්චනය වන්න මිලමට්ටම් නිසා මේ ගොවිජනතාවගේ ආදයන් දැඩි අස්ථායිතාවයක් සහ අනාගතයේ පිළිබඳ අවිනිශ්චතාවයක් ඇති කරද්දී වගකිව යුතු රජයකට සිද වෙනවා රජ මැදි අත්වවෙලා අන්ඩු මැදි අත්වවෙලා මිලස්ථායිකරණය වෙනුවෙන් ප්‍රායෝයිකව සාර්ථක වැඩසටහ ක්‍රියාත්න කරන්න ඒ කරව ආර්ථ්‍යයගෙනගන්නේ ඔන්න නියගේ පල මේ අපච්චේඒ දරවා ගැනාගත කොයි තරන් අවි නිශ්චිතද මේ අයිංසක දැරියයක් වතුරුවටි එකක් බොන්්ඩාරගෙන් මෙහි මත්දකී ඔබට නැතුවන්නේ මේ දන්නවා ඉගෙන දන්න. මේ වගේ දුෂ්කර පළාත්තුල දරුවන්ටත් අපි මේ වේදිකාවෙන් ඔබට ආමන්ත්‍රණය කරනවා ඔබට උගන්නනවා සංවේදී සිදුවී. කවද කොතැනත් සිද්ද වෙන සංවී තීරුගන්නබල බර වතුරහැ කොද කන්න ආ සමාජාර්තික ප්‍රශ්නි කොච්ච ධර්මුතු ලන්න පාඩම අමුතුම රටාවට ගුණුවානය විතනදී මේ පාඩම මෙහම තමාවගරණන්න මේකෙත් ඉල්ලුම් සැපිවක් වෙනවා ඔබ සංවීදිියෝ පාඩම තේරුම්ගන්න ොකක්දමය කියන්න මිල ස්ථායි කරන මං උපුටාගත් අන්තර්ාලින් ප්‍රයිස් ටබිලිට සටල්බක්ස් ඒ පයිසබ කයිස විල්ො ඉං්‍රී ඩිී හැප ලක්ම ඉක්මනින් මිලමටම් උච්චාාවචචනය නොවී ඉතියන විශ්වාසය ඇති කරන්න ඕනා චෙන්දිය රට එකන මේ ෂනිකව මල උචාවචනය වීම අතිශයෙන් හානි කරයි ප්‍රශ්න සහගතයි බලන්න මේ අපි පෙන්න වගේ අයින්සක පවලුවලට ජීවත් යදී ඔුගේ ජියෝනෝ පයි ඒ වෙනුවෙන් මහබැංකු හැමතිස්සම ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්න ටෝනි රජ සාරවාර්ික ප්‍රතිපති දැන් ගැමරු වචන ටනවා ම මල ස්ථායි කරණ වෙනුවෙන් ෂණකෝ මලමට්ටම් උච්චා වචනබී වලක්වන්න දැංගුන් අපනවා අපහි පුරුදුරටාට මලස්ථායි කරන මෙන්න බලන්න ආරම්භක වශයෙන් ඊළඟ පීවට ආරම්භ කරන්න අපි මේක අවසංකරන්නේ ඔබටඒ අවශ්‍ය මූලික අවබෝධය දෙන්න මෙ අනම් ඉල්ලුම් තත්වයක් මෙන්න අනම්්‍ය සැපියම් තත්වයක් දැන් ඔබ හොඳින් දන්නවා කෘුෂිකාර්මික බාණ්ඩ සඳහා තියන්නේ සාපේක්ෂව අනම්මය ඉල්ලුම සාපේක්ෂෝ අනම් සැපයවා මෙ සමතුලිතයක් තීන්ද වෙලා තිබුණා සමතුලිත ප්‍රමාණයකුත් තීන්ද වෙලා තියනෝමන්න බලන්න මේ ප්‍රස්ථාරි හොඳින් නිරීක්ෂණය කරන්න. දැම් අඳින්න මහන්සවෙන්න එපා වැෑට ඇඳගන්න අවස්ථාවක් ප්‍රස්ථාාවටදිනවා මේ පරිච්චේදී තුළ ඔබට හොඳින් මේක නිරීක්ෂණය කරන්න ඉතින්. ඉල්ලම් සැිවුන් ත්වයන් තිීන් වෙලා තියෙද්දී අපි ප්‍රස්ථාර සම්පූර්ණ කරමුනන පළමු සමතුලිත විලාක්ෂය ප්‍රමාණි අපි එක ඉල්ලුම් වක්්‍රයක්කෝ එක වක්්‍රයක් ඉල්ලුම් වක්‍රියයක්කෝ සැපිවක්්‍රයක්ෝ දෙින් එකක් වෙනස් කර ඔන්න අනපේක්ෂිත විදියට ගංවතුරා සුලි සුනගක් වගේ දේවල් එවනන් දැන් කාලගු අනයවකි තුළ කල්තියක් කියනවත් තමානි වැරදිව නමුත් කෘෂිකර්මයේ නිරතන ගොවීන්ට සකසුරුවන් වඩකිිදයක් මේනීකට හදිස්සේනව සුලි කුණාටුවක් ඒ සමගම මහා මුරුගසං වරුසාාව අස්වන්න පාලු වෙනවා මොග විනාස වෙනවා මේ වැැපපුරුව විතරැයි කුමර ගන් වතුර මොකද වෙන්නේ සැපයුම ඔන්න අඩුවුණ. සැපේ මඩු ඒවක් ැන සැපිය වක්්‍රේ මට විතැන් වක් කියලවා දන්නු. මේ සැපි වක්්‍රමන්න මිච්චරයි වමට විතැගුණේ. දරුවුණේ බලන්න සමතුරිිත මිල කොතින්ටන කංාව. මෙන්න මිලේ වෙනස කොහොමද උච්චාාවචනය මි ඉහලයාම. අනම් ඉල්ලුම් තත්ත්වයක් තිබේදී සැපවුමත් අනම්වෙයි සැපවුම් කම්පනයක් නිසා සැපවම සුල වශය නඩුනා කියලතම මේ පරිමා. සැප අඩු වෙච්චි පරිමාවට සාපීක්ෂෝ බලද්දී ඔයාට පැහැදිලිම පීනවා මෙන්න මෙතන තමා සිද්ධිය තියෙන්නේ. සමතුලිත ප්‍රමාණය වෙනස් වෙලා තියන තැනමට ලියාගන්නත් ඉඩ මදි තරම බම පුංචි වෙනසා හැබැයි මිල සැලකීතු වෙනසක්ට පෙන්නුම් කරනවා ගරම කියන කියනාපු වචනට සාධාන්න තිිෂ්ටවා සැපවුම සුළු වෙනසක් මිලෙහි සැලකීුතු ඊලයාවා තව ප්‍රස්ථාරයක් බලලපි මේ පරිච්චීදීෙන් විරාමයක් ගම්මු ඊළඟ පරිච්චීදයට දැන් මේ වකීම අපිහිතම ඔන්නේ නො අපිට අන මිල්ලූවක්‍රයක් අනම්ම සැපියව්‍රයක් වන්න සමතුලිතය සමතුලිත ප්‍රමාණි අපිතුම ඉල්ලු මේ වෙනසක් ඇතිවුුණා ඉල්ලු මේ සුළු වෙනසක් ඇතිවුුණා ඔබට පෙනෙනවා සමතුලිතය වෙනස්වෙක්්චි විදිහය ඇැති ්‍රමාණයට සාපීක්ෂෝ බල ප්‍රමාණයට සාපීක්ෂෝ බලද්දී ඉන වෙනසා. ඉල්ලුම වනත් සැපියුම වනත් කවුරුනත් සුළු වශීෙන් වෙනස්වීමකදී කුෂිකාර්මික බාණ්ඩ සඳා තියන්නේ අනම් ඉල්ලුම් සැපියුම් තත්ව ඉල්ලුම හෝ සැපියුම වෙනස්වෙනට වඩා වීගන් මිල වෙනස් වෙනවා ි උ්චාව්චනය වෙනවා. විකුණුම් කරුට මෙන්ම ගැනුම්කරුටත් මේ අවිනිශ්චිත වෙනස්වීම සමඟ. මේ මිල අස්ථායිතාරි සමඟ විශාල සමාජාර්ථක ප්‍රශ්න ගණනාවකට මූල දෙන්න සිද්ධ වෙනවා. ඊනිසා රජීර මැද අත් වෙන්න සිද්ධ වෙනවා මිලස්ථායිකරනය තුළ දැන් ඔබ මේ පරිච්චේදීදී. පාඩම සම්බන්ධී කරණය කරන අවස්ථාව කරගත්තේ අපි උපරිම අවුන් මිල පාලන බදුුසානාධර මතක් කරලලා ඉල්ම් සැපියුම් නම්්‍යතතා කොතෙක් දුරට පාඩංගලති වැදගත්තුුණනා ද කියනික තේරුම් කරලා ඒ පාඩමී විතරක්ටම මෙතනින් ඉදියටත් නම්්‍යතා සංකල්පයේ සමග ප්‍රාලක භාවිතයේ ඇසුරයිෙන් මිලෙස්ථායි කරන ඉගනගන්නවා ඊළඟ පරි්චේදිර සම්බන්ධවෙන්න අකණ්ඩ ගලාගනෙනවා ඉට පස්සේ. මේ තව පියවර කීපයක් එමනං නැවතමිල ස්ථායි කරන ප්‍රාාවේක අවබෝධිය ලබාගන් ඊළඟ කුටසිදි මුණ ගැසෙන තුරු ඔබ සිල්දරාටම ජැවේවා